නලින් බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අද පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණියා. ඒ තමන් තවදුරටත් විශේෂභාර අමාත්‍යවරයා බැවින් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පොලිස් ප්‍රතිවරයාට දන්වා රංජිත් මද්දුම් බණ්ඩාර මහතා යැවූ ලිපියක්ද රැගෙනයි. නලින් බණ්ඩාර මහතා පැවසුවේ රංජිත් මද්දුම් බණ්ඩාර මහතා විශේෂභාර අමාත්‍යවරයාගේ ලිපියක් සහ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන ලිපි කිහිපයක් පොලිස් ප්‍රතිවරයාට බාර දීමටත් ආයතනයේ කටයුතු පිළිබඳ සුව බැලීමටත් මෙලෙස පොලිස් මූලස්ථානයට පැමිණි බවයි. කවුරු කතානායකතුමා පැහැදිලිවම කිව්වා 26 වෙනි දතිමුණු තත්ත්වයේ තමයි තුමා පිළිගන්නේ කියලා. දහන ව්‍යවස්ථා සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරයාගේ බලතල සීමා කරලා තියෙනවා. ඒතොර දහන ව්‍යවස්ථාවට අනුව රටේ තියෙන්න ඕනේ ඒ අපේ මූලික රීතියට යටත් ක්‍රියාත්මක කරන නීතිය අනපනත්. එනිසා ගරු ජනාධිපතිතුමාට ඕන ඕන හිතන හිතන උදේට හිතන එක රැට කරන්න රැට හිතන දෙක පහුදාට කරන්න බෑ මේ වෙලාවේ. පොඩි මේක තමයි පොලිස් මූලස්ථානේ. මේ රටේ හදවත, ආරක්ෂාවේ හදවත. දැන් අපි මෙතෙන්ට ගියාම මෙතන ඔෆිස් ඔක්කොම වහලා. එක මේක සාජන් මහත්තයයි ඉන්නේ. උඩට අරන් ගිහලා අපි ලිෆ්ට් එකේ වාඩි කරන හදනවා, තව තැනක වාඩි කරන හදනවා. අවසානයේ පොලිස් ප්‍රතිතුමාට කතා කරලා එයා ගෙදර රෙස් කරනවා. මම කියනවා අපි පොලිස් ප්‍රතිතුමාට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉස්සෙල්ලා කියවන්න. මම එතුමාට විරුද්ධව නීති ප්‍රකාරව මම කටයුතු කරනවා. මගේ ජීවිතයට වෙන තර්ජනයට අපට කරපු අපහසුතාවයට මම ඉදිරියේදී නඩු මාර්ගයෙන් එතුමාගෙන් වන්දි ඉල්ලලා ඉවර වෙලා මම නීති මාර්ගයට යනවා කියන එකත් මේ අවස්ථාවේදී ජනතාවට කියනවා. මේ අතර රංජිත් මද්දුම බණ්ඩාර මහතා සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ටද ලිපියක් නිකුත් කර තිබෙනවා. ගරු කථානායකයා විසින් නව පාර්ශ්වයට හිමි බහුතරය පෙන්වන තුරු පෙර පැවති තත්ත්වය පිළිගන්නා බවට ප්‍රකාශයක් නිකුත් කර තත්ත්වය මෙසේ හෙයි. නව පාර්ශ්වය විසින් රජයේ සේවකින්ට නිකුත් කරන නියෝග නීති විරෝධී හා බලරහිත බවද ඒවා නොපිළිය යුතු බවද මැනවින් පැහැදිලි. බලරහිත හා නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධ විනයානුකූල පියවර ගන්නා බවද ඒ හේතුවෙන් වැයවෙන මුදල් සහ එමගින් රජයේ සිදුවන පාඩුව එම නියෝග නිකුත් කරන හා පිළිපදින අයගෙන් අධිභාරයක් ලෙස අය කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව දන්නා සිටි. කථානායකතුමා පැහැදිලි කරලා තියෙනවා දැන් ඔය කියන කාණ්ඩයෙන් බහුතරය පෙන්නතුරු අපි තමයි පරණ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි කථාන මේ අගමැති පුටුවේ වාඩි වෙන්න ඕන. ඒ කියන්නේ 14 වෙනිදා ඔබතුමාලා ඒ ආසන වල ඒ දින වාඩි වෙනවා. ඒ ආසන අපිට හිමි අපි වාඩි වෙනවා. රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගේ ලිපිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර මහතාගෙන් කළ විමසීමකදී කළ පැහැදිලි කිරීම මේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අමතිවරේ පත්කර නැති කිසියම් විෂයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ. දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අමතිවරේ පත්කරලා නැහැ. එනිසා ඒ විෂය තීරණය අද වෙනකොට ජනාධිපතිවරයා. එතකොට දැනට රාජ්‍ය පරිපාලන අමතිවරයෙක් නැහැ. කිසියම් චක්‍රලේඛ ගැන නිරීක්ෂණ කරනවා නම් නිකුත් කරන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිතුමාට විතරයි. එහෙනම් කවුරු හරි වැරක් කෙනෙක් නිකුත් කරලා තියෙනවා නම් වෙන කවුරු හරි කියනවා නම් මේ රාජ්‍ය පරිපාලන ඇමති කියලා ඒක වංචාවක්. ඒ වගේම එහම චක්‍රලේඛය නිකුත් කරලා තියෙනවා නම් ඒකත් පූටලේඛනයක් කියන ගණයට තමයි වැටෙන්නේ. ඒක ඉතින් අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ සහස් පොලිසියට වාර වෙන්න මේ වගේ දෙයක් පූටලේඛයක් සකස් කරලා තියෙනවා නම්.